ඉතින් ආයුබෝවන් ඔන්න ටීචර් සුජේ YouTube channel එකත් එක්ක එකතු වෙලා අදත් ඇවිල්ලා ඉන්නවා මගේ පුතාලා ළඟට පාඩමක් අරගෙන. ඉතින් අපි පාඩමට යන්න කලින් ඔන්න ටීචර් චූටි මතක් කිරීමක් කරනවා හැමදාම වගේ. මගේ පුතාලා නිතර නිතර අපි දෙන දේවල් කරන්න ඕනේ. අපි සතත අභ්‍යාසයේ යෙදෙන්න ඕනේ. එතකොට තමයි මගේ පුතාලට හෙට ලෝකයේ දිනන්න අවශ්‍ය වෙන දැනුම ඔළුවට එන්නේ. ඔන්න පුතේ එහෙනම් ටීචර් පාඩම පටන් ගන්නවා මගේ පුතාලට. වෙනදා වගේම සිංහල පාඩමනේ අපි අරගෙන ඉන්නේ පුතේ. එහෙනම් අද ඔයාලට තියෙන්නේ සරල වාක්‍යයක උක්තය, කර්මය සහ ක්‍රියාව හඳුනා ගන්න. පුතාලට තියෙනවා වාක්‍ය හදන්න, ඒ වගේම වාක්‍ය නිවැරදි කරන්න, හදපු වාක්‍යක වෙනස් තැන් හොයන්න. මේ හැම දෙයකටම පුතේ අපි වාක්‍ය උක්තය, කර්මය සහ ක්‍රියාව කියන ඔන්න ඔය ප්‍රධාන තුන දැනගෙන ඉන්න ඕනේ. ඒ තුන දැනගන්න ඔන්න ටීචර් හොඳ මතක් කිරීමක් ඕගොල්ලන්ට කරනවා. අපි යම් පුතේ අපේ ගෙදර. අපේ ගෙදර ප්‍රධානියනේ අම්මා කියලා කියන්නේ. ඔන්න ඔය අම්මා ගොඩාක් දේවල් ගෙදර කරනවා. ඒ කරන දේවල් අතරේ අපි එක ක්‍රියාවක් අරගෙන බලමු. අම්මා කරන දෙයක්. මොකද්ද පුතේ අපි ගන්නෙ? අම්මා කරන දෙයක්. අම්මා බත් උයනවා. මොනවද පුතේ අම්මා උයන්නේ? ආ අම්මා බත් උයනවා. එතකොට බත් උයන්නේ කවුද කියන ප්‍රශ්නේ මං ඇහුවොත්? බත් උයන්නේ අම්මා. අම්මා බත් මොකද කරන්නේ කියන ප්‍රශ්නේ ටීචර් ඇහුවොත්? ආ අම්මා බත් උයනවා. එහෙනම් ඔන්න ඔය තුනටම අදාළ ප්‍රශ්න සහ පිළිතුරු කියන ටික හම්බෙනවා. මෙතනදී අම්මා බත් උයයි කියන වාක්‍ය අරගෙන බැලුවොත් පුතේ අම්මා කියලා කියන්නේ අර ක්‍රියාව කරපු කෙනා. එහෙම නැත්නම් බත් උයපු පුද්ගලයා. එයා නාමපදයක්. එමත් නැත්නම් උක්ත නාමපදයක්. එතකොට අම්මා ඉුවේ මොනවද? බත්. අපි බත්තලට යන්න කලින් අම්මා කරපු ක්‍රියාව බලමු. අම්මා කරේ උයපු එක. එහෙනම් මේ අම්මා උයනවා කියලා කියන්නේ ක්‍රියාව. එහෙනම් උයනවා කියපු එක ක්‍රියාපදය. ඔන්න දැන් උක්තයයි ක්‍රියාවයි ඔයගොල්ලෝ අඳුරනවා පුතේ. මෙතනදී උක්තයට සහ ක්‍රියාවට මැදි වෙලා තියෙන දෙයක් තියෙනවා. මොකද්ද ඒ? බත්. ආ අම්මා ඉව්වා බත්. එහෙනම් ඔන්න ඔය බත් කියන එක ක්‍රියාවට භාජනය වුණ දේ. ක්‍රියාවට භාජනය වෙන දේට අපි කියනවා කර්මය කියලා. මොකද්ද පුතේ? කර්මය. ආ එහෙනම් ඔන්න උක්තය, කර්මය, ක්‍රියාව කියන කොටස් තුනක් තියෙනවා. අපි මේ කොටස් තුනට මොනවද එන්නේ කියලා බලමු. එකක් උක්තය. අපිට උක්තයට ගන්න පුළුවන් පුතේ නාම පදයක්. ඕනෑම නාම පදයක් අපිට උක්ත පදයක් විදියට ගන්න පුළුවන්. ඊළඟට ඔය උක්තයටයි ක්‍රියාවටයි මැදි වෙලා තියෙනවා යම් කිසි දෙයක්. මොකද්ද? අපි දැන් ක්‍රියාව, ක්‍රියාපදය කියන දෙයට මැදි වෙලා තියෙන දේ මොකද්ද කියලා අඳුරගමු. ඒ තමයි කර්මය කියලා කියන්නේ. මොකද්ද? කර්මය. එහෙනම් උක්තය සහ ක්‍රියාවට මැදි වෙලා ඔන්න කර්මය තිබුණා. ඊළඟට ඔය කර්මයට එමත් නැත්නම් උක්තයයි කර්මයයි දෙක එකතු වුනහම වාක්‍ය සම්පූර්ණ වෙන්න ඕනේ ක්‍රියාපදයක්. අන්නේ ක්‍රියාපදයට එහෙම නැත්නම් අවසාන ක්‍රියාවට අපි ගන්නේ ක්‍රියාපද වලින් එකක්. එහෙනම් වාක්‍යයක් සම්පූර්ණ වෙන්න උක්තය, කර්මය සහ ක්‍රියාව කියන මෙන්න මේ තුනම අවශ්‍ය වෙනවා. අපි පොඩි වාක්‍යයක් අරගෙන බලමු. සීයා කුඹුර කොටයි. මොකද්ද වාක්‍ය පුතේ? සීයා කුඹුර කොටයි. අපි මෙතන ක්‍රියාව එහෙම නැත්නම් යම් කිසි දෙයක් කරන කෙනෙක් ඉන්නවා. කවුද? සීයා. ආ එහෙනම් ඔන්න සීයා කරපු දෙයක් තියෙනවා. මොකද්ද සීයා කරේ? සීයා කුඹුර කෙටුවා. එතකොට ඔන්න සීයා උක්තය වෙනවා පුතේ. එයා කරපු දෙය ක්‍රියාව. ඒ කියන්නේ
කොටයි සීයා කුඹුර කොටයි මෙතනදී අවසාන එහෙම නැත්නම් සීයා කරපු දේ ක්‍රියාපදය කියලා අපි හඳුන්වනවා එහෙනම් ඔය දෙකටම මැදි වෙලා තිබුණා කුඹුර කුඹුර අපි හඳුන්වනවා කර්මය කියලා එහෙනම් ඔන්න ඔය කොටස් තුන තමයි අපිට සරල වාක්‍යයක් හදන්න සරල වාක්‍යයක් ලියන්න අත්‍යවශ්‍ය වෙන අංග තුන උක්තය කර්මය සහ ක්‍රියාව ක්‍රියාවට අපිට පුතේ සිදු කරන දෙයක් ගන්නත් පුළුවන් සිදු වෙන දෙයක් ගන්නත් පුළුවන් සිදු කරපු දෙයක් ගන්නත් පුළුවන් එහෙනම් ඔය තුනටම අදාළ දෙයක් ක්‍රියාපදේ විදියට අපිට ගන්න පුළුවන් අපි පොඩි ඡේදයක් අරගෙන බලමු ඡේදේ තියෙනවා ඔන්න මුවා කැලය මැදින් යයි ගස්වල දලු ඉව අල්ලමින් කයි වට පිට බලයි ඔතන පුතේ කවුරු හරි දෙයක් කරන පුද්ගලෙක් හිටියා එහෙම නැත්නම් කරන කෙනෙක් හිටියා කවුද මුවා එනම් මුවා කියලා කියන්නේ කවුද උක්ත පදය ක්‍රියාව කරපු කෙනා එතකොට මේ මුවා යනවා කියලා කියවනේ අපි මුවා කැලය මැදින් යයි මුවා කරන දේ මොකද්ද කියලා හුවොත් ටීචර් ඔයාලගේ උත්තරේ එනවා පුතේ කැලය මැදින් යයි එහෙනම් යයි කියන අවසාන පදය තමයි අපි ක්‍රියාව කියලා හඳුන්වන්නේ එතකොට ඔය මුවා යන්නේ මොකක් මැදින්ද කැලය මැදින් අන්න එහෙනම් කැලය කියන එක අපි කර්මය කියලා හඳුන්වනවා එහෙනම් ඔන්න හොඳටම පැහැදිලි දැන් මොකද්ද සරල වාක්‍යයක උක්තය කියන්නේ කර්මය කියන්නේ ඒ වගේම ක්‍රියාව කියන්නේ කියන කොටස් තුන එහෙනම් පුතේ ඔන්න ආයේ පොඩි මතක් කිරීමක් කරන්නම් අවසාන වතාවට උක්තය කර්මය ක්‍රියාව කියන කොටස් තුන අපිට සරල වාක්‍යයක් ලියන්න අත්‍යවශ්‍යයි එතනදී උක්තය කියනවා යම්කිසි දෙයක් කරන කෙනාට කර්මය කියනවා අන්නේ කරන පුද්ගලයා කරන ක්‍රියාවට භාජනය වෙන දේ මැදි වෙලා තියෙන දෙයට එතකොට පුතේ ක්‍රියාපදය කියලා කියනවා ඔය දෙකම එකතු වෙලා අවසානයට උක්තය විසින් යම්කිසි පුද්ගලයෙක් විසින් යම්කිසි සතෙක් විසින් කරන දේ ඒක තමයි ක්‍රියාපදය කියලා කියන්නේ එහෙනම් ඔන්න මගේ පුතාලට දැන් පාඩම හොඳට පැහැදිලි එහෙනම් අපි ඔන්න අද පටන් ගත්ත සරල වාක්‍යයක උක්තය කර්මය ක්‍රියාව කියන තුන හඳුන්වා දීම අවසන් කරනවා එහෙනම් පුතේ අපි වාක්‍ය රීති මාලාවක් තියෙනවා ඔයාලට වාක්‍ය රීති ගොඩාක් දැනගන්න තියෙනවා අන්න එහෙනම් ඒ වාක්‍ය රීති දැනගන්න යන්න මේ තුන උපයෝගී කරගෙන ඉදිරි පාඩමකින් අපි හමු වෙමු සරල වාක්‍යයක් නිර්මාණය කරද්දී අපිට අවශ්‍ය වෙන නීති රීති මොනවද කියලා දැනගන්න එහෙනම් ඉදිරි පාඩමකින් හම් වෙනකන් මගේ පුතාලා හැමෝටම තෙරුවන් සරණයි